සුබ මධ්‍යහනක් ස්වාධින් රූපහණී දිවාපුවත් විකාශයේ සමගින් මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත සිප් පහන් වන මහා ශිවරාත්‍රී දිනයකට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම් දෙදෙනෙකුට බරු කැඳවා 40ක් රෝහලට යවූ බස් අනතුර අතුරුදන් වූ කොස්තාපල්ගේ සිරුර සොයා ගැනීම විපක්ෂයේ ගැන අනුර කුමාරගේ දැක්ම අද එක්සත් ජාතික පක්ෂය එක්සත් භාවයත් නැහැ ජාතික භාවයත් නැහැ පක්ෂිත් අපේ උනත් කොරෝනා දේශයේ සිටි කිසි කෙනෙක් අපිට එපා යුක්‍රේනයේ ජන විරෝධතා මුලින්ම දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ඇතුළු ලෝපුරා රටවල් රැසක Hindu බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිවරාත්‍රී දිනය අදයි. දැනුමේ ආලෝකයෙන් හා අවබෝධය තුලින් ජීවිතවල ඇති මෝහාන්ධකාරය පළවා හැරීම ශිවරාත්‍රිය සැමරීමේ ප්‍රධාන අරමුණයි. තම ආධ්‍යාත්මික ජීවිතය ආලෝකවත් කර ගැනීමේ අරමුණින් Hindu බැතිමතුන් පුණ්‍ය කටයුතුවල නිරත වීම මෙම දිනේදී සිදුවනවා. ශිවරාත්‍රිය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බවයි එම බැතිමතුන්ගේ විශ්වාසය. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දේව ස්තෝත්‍ර ගායනය සහ විශේෂ පූජා පැවැත්වීම අද දිනේ තුල සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වෙනවා. විවිධ කැළඹිලි හා ගැටුම් මැද ඉදිරියට යන ලෝකයේ මානසික ශක්තිය උදා කරගත හැකි වන්නේ ආගම තුලින් බව ශිවරාත්‍රිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දල්වන පහන් ආලෝකයෙන් සියලු සිත් සතන් බැබලේවා යනුවෙන්ද ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර සිටිනවා. මහශිවරාත්‍රිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ අනුන්‍ය ගෞරවයේ සුරකීමට සියලු දෙනා කැප විය යුතු බවයි. උතුම් වූ ශිවරාත්‍රි දිනය සමරන සියලු Hindu බැතිමතුන්ට සාමය සෞභාග්‍ය පිරි ආලෝකවත් ජීවිතයක් උදා වේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කර සිටිනවා. මිනිස් වර්ගය අතර සංහිඳියාව සහ සහජීවනයේ ඇති කිරීමට මඟ පාදන මහා ශිවරාත්‍රී දිනය තුලින් අර්ථවත් වන්නේ මානව සංහතියේ ශාන්තිය බව පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. ලෝකවාසී සමස්ත Hindu ජනතාවට සාමය සංහිඳියාව දෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිවරාත්‍රී දිනයක් උදා වේවායිද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටිනවා. බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුජලින් දෙදෙනෙකු මිය ගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. අරේ අරේ. අරේ. නාවුල මහනුවර ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අනතුරු සිදු වුණේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමත් සමග ලොරි රථයක් ඉන්න එක් බස් රථයක ගැටී තිබෙනවා. තුවාල ලබා ඇත්තේ බස් රථ දෙකෙහි ගමන් කළ අයයි. දොළසැවිරිදී දරුවෙකු සහ කාන්තාවක මෙම අනතුරෙන් මිය ගියා. තුවාලකරුවන් දඹුල්ල නාලන්ද සහ මාතලේ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. අනතුරට පත් වූ එක් බස් රථයක් ශ්‍රීපාද වන්දනා වේගිය පිරිසක් රැගත් බස් රථයක්. තුවාල ලැබුවන්ගෙන් වැඩි පිරිස එම බස් රථයේ ගමන් ගත අය බවයි වාර්තා වන්නේ. අනෙක් බස් රථය මහනුවර කදුරුවෙල දක්වා ගමන් කරමින් තිබුවක් අද උදෑසන සිදු වූ මෙම අනතුරත් සමග ඒනවේ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති වුණා. මේ බස් එක ඕටේක් කරා එක පාරක්. ඔව් ඔයාට. මම ලොරිය ආවා. එයා ඕටේක් කරපු ගමන් මේක වැදුනා. වදිනකොටම මම ඉස්සර කරපු ගමන්නේ වැද. මේ නෝ මම ඉස්සරහින් පිටපස්සෙන් එතු. ඒක පාට ඔයාට දැක්කේ නෑ. දැක්කේ නෑ නෙමෙයි කරගන්න දෙයක් නෑ. මට ඉස්සර කරපු ගමන් මේක වැදුනා මේ බෙන්ඩ් එකේ. බස් එක සිරිපාද යන එනකොට උදේ පාන්දර මේ බස් එකත් එක්ක ඉස්සරහින් යනකොට වැදිලා තියෙනවා. අපිට දැන් ආරංචි වෙලා මේ ගෙදර ඉඳලා ආවේ. මේ අක්කලගේ බස් එක. මහත්තයා තමයි බස් එක අරන් ආවේ. දඹුල්ලේ
මේ අතර පෞද්ගලික බස් රථයකට යට වී කොස්තාපල් වරේකු මිය ගියා. මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මවුසා කැලේ පොලිස් මුරපලාසනදී අනතුරු සිදු වුණේ. මිය ගියේ පොලිස් ජීවිත ආරක්ෂක බලකායට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරේක් 47දී ඔහු තිදරුපියෙක්. පැහැර ගැනීමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද උදැස්සන සොයා ගැනුණා. සිදිට සම්බන්ධ ප්‍රධාන සැකකරුද අතරංගුවට ගෙන තිබෙනවා. ඔහු කුඩුමංජු යනුවෙන් හඳුන්වන පුජ්‍යලේකු බබයි වාර්තා වුණේ. කඩවත පොලිසියේ සේවයේ නිරතව සිටියේදී පැහැර ගැනීමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සොයා ගැනුණේ පන්නල වේරහැර බුලුගහවත්ත ප්‍රදේශයේ කැලෑවක තිබියදී දින කිහිපයක් පුරා එම රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකින් පසුවයි සිරුර සොයා ගැනුණේ. කැලණිය කොට්ටාස අපරාධංශයේ නිලධාරීන් මෙහෙයුම සිදු කළා. මේ සඳහා නිලධාරීන් 70 දෙනෙකු පමණ එක්ව සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ප්‍රධාන සැකකරුද ඒ අතර වුණා. මියගිය කොස්තාපල්වරයා 37 හැවිරිදී වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 2000 රුපියෙක් අත්අඩංගුවටගත් සැකකරු පන්නල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කැලණිය කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ප්‍රමිතියෙන් තොර මිරිස් කුඩු කහ කුඩු සහ තුන පහ කුඩු මහා පරිමාණයෙන් අලෙවි කළ ස්ථානයක වැටලීමට පොළොන්නරුව දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. මිරිස් කුඩු කහ කුඩු සහ තුන පහ කුඩු වලට සහල් කුඩු හා ඩයි වර්ග කවලම් කර මෙම ස්ථානයේ තොග වශයෙන් අලෙවි කර ඇති බවයි හෙළිවුණේ. ශරීරයට අහිතකර ඩයි වර්ග සහ සහල් කුඩු කවලම් කරන ලද මිරිස් කුඩු කිලෝග්‍රෑම් 26ක් මෙහි තිබී අතරංගුවට ගෙන තිබෙනවා. මෙම මිරිස් කුඩු සහ තුන පහ කුඩු තොග පිටින් කොළඹ සිට පොළොන්නරුවට රැගෙන විත් ජනතාල්වට අලෙවි කර ඇති බවයි හෙළිවුණේ. කඳුරුවෙල නගරයේ ඇති මෙම ස්ථානයෙන් මිරිස් කුඩු රැගෙන ගිය අයෙකු එහි වර්ණය පිළිබඳ සැකසිතී කළ පැමිණිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඉදිරි මැතිවරණයේ ලාංඡනය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. අලියාද හංසයාද හදවතද යන්න පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසු තීරණය කරන බවයි ඒ මහතා සිරිකොත පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. දැන් මේ ලකුණ සම්බන්ධයෙන් වෙන ගැටලුව කවද විතර අවසන් වෙයි? කිසි ගැටලුවක් නැහැ. අපි බලන්නේ හොඳම ලකුණ මොකද්ද? අඳුර ගන්න පුළුවන් මොකද්ද ලකුණ? මේ ආදි වශයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ. ජනතාවට ඇඟට දැනෙන ලකුණක් අපි දෙන්න. ඉතින් හංසයාගේ ලකුණට තමයි ආපු අදහස ආවේ. ඉතින් අපි බලමු හංසයා ලකුණද නැත්නම් හදවතද නැත්නම් අලියද කියන එක අපි ඉදිරියේදී තීන්දුව කරනවා. හදවත ගන්න බැරි කමක් තියෙනවද? මේක අයිතිකාරයක් කියන්නේ නැහැ. කිසිම අයිතිකාරයක් නැහැ. අපි තමයි පළවෙනි දිලා තියෙන හදවත කවුරුවත් දීලා තිබෙන්නේ නැහැ. එහෙත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා කියා සිටියේ හදවත ලකුණ අයිති තම පක්ෂයට බවයි. හදවතක් නැති මිනිසුන්ට හදවතට අයිතිවාසිකම් කියන්න බෑනේ. හදවතට සත්‍ය පරම අයිතිය තියෙන්නේ අපිට. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය. ඒක නිසා තමයි ගිහිල්ලා මැතිවන්න කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරන්නේ හදවත අපිට දෙන්න කියලා. හදවත සජිත්ට නෙමේ ලැබෙන්නේ සුගත්ට. අපි බාර දීපු ඉල්ලුම් පත්‍රයේ පිළිගත්තා. ඉදිරියේදී ඒකට ක්‍රියාදාමයක් තියෙනවා. හංසයාගේ සැඟවිච්ච අයිතිකාරයා රවි කරුණානායක. රවි කරුණානායක කිසි දවසක කැමති නැහැ සජිත් ප්‍රේමදාසට හංසයා දෙන්න. රට තුල ශක්තිමත් විපක්ෂයක් නැති බවත් එක්සත් ජාතික පක්ෂය ඡන්දයක් ආවිත පක්ෂයේ ඇතුලේ ගහමරා ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. හිඟුරක්ගොඩ නගරයේ පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමින් මිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අද එක්සත් ජාතික පක්ෂය එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂිත් නැහැ. සාමයක් තියෙනවද? ඒ නායකයා පක්ෂය ගහගන්න අවුරුදු 19ක්. දැනුත් මේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට යන්න බලන් ඉන්නේ කට්ටිය. මහින්ද මහත්තයා කෙනෙපා කියනවා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට කටාරින්න බෑ. හැරිසන් කටාරියොත් VLU මණ්ඩලෙ කිව්වම වාඩි වෙනවා. රවි කරුණේ කටාරියොත් මහ බැංකු කිව්වොත් වාඩි වෙනවා. කබිර් රසීම් කටාරියොත් අධිවේගී කිව්වොත් වාඩි වෙනවා. කිරියෙල්ල කටාරියොත් අධිවේගී දෙක කිව්වොත් වාඩි වෙනවා. මේගොල්ලන්ට පුළුවන් සටන් කරන්න. මේගොල්ලන්ට සටන් කරන්න බෑ. හරිද? ඒගොල්ලෝගේ නඩු ඒගොල්ලෝගේ හොරකම් කරලා පාලනය කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ කර අඹපුවා නේද? ආණ්ඩුව ඒගොල්ලෝගේ කර අඹලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව විනාශකාරීත්වයට එරෙහිව සටන් කරන්න පුළුවන් විපක්ෂයක් මේ වෙලාවේ ඕන. සුදුසු පුජ්‍යලයන්ට නාම යෝජනා ලබා දී නුසුදුස්සන් ඉවත් කිරීමට දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු බව පිරිසිදු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව කියා සිටියේ.
අපේක්ෂකයන් තමුන්ගේ නියෝජිතය හැටියට තෝරා ගැනීමේදී කරුණු තුනක් නිර්ණායකයන් හැටියට සැලකා බලිය යුතුයි කියලා අපේ විශ්වාසය. දූෂණය, වංචාවෙන්, නාස්තියෙන් තොර පුද්ගලයෙකු විය යුතුයි. මත් කුඩු, මත්ද්‍රව්‍ය, මත් වතුර එවට වක්‍රව හෝ ඍජුව උදව් නොකරන පුද්ගලයෙකු විය යුතුයි. රටට ජනතාවට සහ පරිසරයට ආදරය කරන්නෙකු විය යුතුයි. පාර්ලිමේන්තු සිටිය යුතුයි හැඟෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමේ වගකීම ජනතාවට පැවරෙනවා. වගකීම ඉටු කරන ජනතා නිදි දෙක පාර්ලිමේන්තු රැවන්න ඔබේ කතිරේ ලකුණු කරන්න කියලා ඉල්ලනවා. හැම කෙනාම මේ කාන්නා පිළිබඳව තමන්ගේ හිතේ දරාගෙන ඡන්දයක් පාවිච්චි කරනකොට විශේෂයෙන්ම හොඳ පිරිසුදු පිරිසක් එකට ගැළපෙන සුදුසු පිරිසක් මේ ඉන පාර්ලිමේන්තුවට පත් කරයි කියන බලාපොරොත්තු විශ්වාසය තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තුවේ දූෂිතයෝ ආවොත් මහජන වගකීම තේරුම් ගන්න බැරි පිරිස ආවොත් සමාජ විරෝධී ව්‍යාපාර කරන පිරිස ආවොත් එහි සම්පූර්ණ වගකීම ගන්න ඕනේ මේ රටේ දේශපාලන පක්ෂ නායකයෝ. ඒ නිසා පළමු පියවර තියන්නට අවශ්‍ය මේ රටේ දේශපාලන නායකත්වය. යහපාලන රජයේ අවිධිමත් මූල්‍ය කළමනාකරණයේ හේතුවෙන් පැන නැගුණු ගැටලු වලට විසඳුම් ලබා දීමට වත්මන් රජයේ ක්‍රියා කළද විපක්ෂය ඊට එරෙහි වීම තුලින් ඔවුන්ගේ දේශපාලන කුහකත්වය ප්‍රදර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. විපක්ෂ නායකතුමා දිගින් දිගටම පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කරා මේ රටේ සුබසාධනය සහ අනිකුත් කටයුතු වලින් රජය වැය කරන මුදල් කිසිදු කප්පාදුවකට කටයුතු කරන්නේ නැහැ කියලා කිව්වට ඒ ආකාරයෙන්ම කප්පාදුවක් සඳහා කටයුතු කළා තියෙනවා. විපක්ෂයෙන් ඉල්ලුවේ එවකට රජය හැටියට මේ සියල්ලම 2019 අවුරුද්දේ ඔවුන් කළා තියෙන වියදම්. අපි මේ මුදල් ඉල්ලන්නේ 2020 සඳහා නොවේ. කනගාටු වෙනවා විරුද්ධ පක්ෂය ඒ සඳහා සහයෝගය නොදැක්වීම. අපි මේ අවුරුදු 4.5 කාලය තුළම කිව්වා අවිධිමත් ආදායම් කළමනාකරණයක් තමයි උන්ගේ තිබ්බේ. වියදම් පැත්ත ගත්තත් අවිධිමත් වියදම් කළමනාකරණයක් වගේම රාජ්‍ය ණය කළමනාකරණයේ දුර්වලතාවයක් පිළිබඳව අපි දිගින් දිගටම ඒ රජයට චෝදනා එල්ල කරා. ඒ අනුව අපි විශ්වාස කරනවා උන් විසින් ආරම්භ කරපු ව්‍යාපෘති සඳහා ගෙවීම් කටයුතු කරන්න උන් විරුද්ධ වීම හුදෙක්ම දේශපාලන වශයෙන් වාසියක් ගන්න උන්දරපු උත්සාහයක් හැටියට. පාර්ලිමේන්තු මැතිවරණයේ මෙන්ම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමටත් රජය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලකුණු පිළිබඳව තීන්දුව ගන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව බවයි ඒ මහතා වවුනියාවේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ඒ බව කියා සිටියේ. ස්ථාන දෙකක ඡන්දේ ලියාපදිංචි වෙන අවස්ථාවකුත් නැහැ. ඉතාම කලාතුරකින් කෙනෙක් ලියලා හිටියත් ඡන්දේ ස්ථාන දෙකක දාන්න බෑ. මම තීන්ද පරීක්ෂා කරලා අලුතෙන් ගාලා තවම යන්නේ නැහැ. අපි අවතෙන් ඡන්ද දායකයන්ට ඔවුන් පදිංචි ස්ථානවලම ඡන්දේ පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය පාසුකම් සකස් කරලා දෙන බලාපොරොත්තු වෙනවා. අපි ලකුණු පිළිබඳ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් විතරයි. හැබැයි ඊට පෙර මාර්තු මාසේ පළවෙනිදාන් පස්සේ අතිගරු ජනාධිපතිතුමාට විසිරවන්න පුළුවන්. ඒ ප්‍රශ්නය අපි විසිරෙව්වොත් බලමු. අපි මූද ගාවට යන්න කලින් ඇඳුම් ගලවලා නාන්න ලෑස්ති වෙන්නේ නැහැනේ වෙන නාන ඇඳුම් ඇඳගෙන. අපි ඒකේ ඉඳලා එතකොට ප්‍රශ්නය ආවම මොන දෙනවා. අපි විශ්වාස කරනවා පළාත් සභා ඡන්ද විසීම ඔරු වරන් ගිහිල්ලා තියෙන පළාත් සභා ඡන්ද විසීම නව පාර්ලිමේන්තුවක් පත් වුණත් හරි නැත්නම් මේ පාර්ලිමේන්තුව තව කලක් තිබුණොත් හරි ඒ එකතු වෙලා මේක විසඳලා දීලා පැරණි ක්‍රමයට ඡන්දේ පවත්වීමට පනත බලාත්මක කළා මේ අවුරුද්දේ අවසන් වීමට පෙර පළාත් සභා ඡන්ද විසීම තියන්න පුළුවන් වේවි කියලා. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ අභාවප්‍රාප්ත අනුර මාධව ජයසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අනුර මාධව ජයසේකර මහතා ඊයේ අභාවප්‍රාප්ත වන විට 54 වන වියෙහි පසු වුණා. ඓතිහාසික සිද්ධීන් මූලාශ්‍ර කරගනිමින් ඔහු සිය නිර්වාණ සිදු කිරීම විශේෂත්වයක්. මහතලා හටන, චක්‍රායුධය, පෑලදුරින්, කිරියම්මාවරු, සඳ අහසට ආදරේ ඔහුගේ ටෙලි නිර්මාණ අතර වනවා. අභාවප්‍රාප්ත අනුර මාධව ජයසේකර මහතා සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක්ද ලබා තිබෙනවා. ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදයේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා මහවැලි කේන්ද්‍රයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළා. රූපවාහිනී සංස්ථාවේ පුහුණු වන වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹූ ඔහු ශ්‍රී ලාංකීය කලාවට මහඟු සේවාවක් කළ
කලාකරුවෙක්. අභව ප්‍රාප්ත අනුරු මාධව ජයසේකර මහතාගේ දේහය තලාහින මහින්ද පනාගොඩමල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු බොරෙල්ල කණත්තේදී අද පස්වරු වේ සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. මොනරාගල බුත්තල ප්‍රදේශයේ සපත්තු පාලමක් සහ ත්‍රිකුණාමලයේ නිලාවැලි ප්‍රාදේශීය රෝහලේ මානසික පුනරුත්ථාපන ඒකකයක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමට පසුගියදා අත්සන් තැබුණා. ජපාන් රජයේ බිම් මට්ටම් මානව ආරක්ෂණයේ උදෙසා වන ආධාර ව්‍යාපෘතිය යටතේ එය ඉදිකෙරෙන්නේ. මේ සඳහා ජපාන් රජයෙන් රුපියල් මිලියන 30ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අත්සන් තැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංගා සමීක්ෂණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වුණා. මල්ලතෝය, යාන්ඔය, පලාඔය සහ මීඔය ඇතුළු ගංගා සහ ඔයවලට අපජලය මුදා හැරීම, ගංගා ඉවුරුවල අනවසරී ඉදිකිරීම ආදී පිළිබඳව මෙහිදී සොයා බැලිනවා. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාල නිලධාරීන් ඊට එක්ව සිටියා. ජාතික භාෂා සහ අධ්‍යාපන පුහුණු ආයතනයේ සභාපති ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා වැඩ බාරගත්තා. කොට්ටාව හයිලෙවල් පාරේ පිහිටි එම කාර්යාලයේදී ආගමික ආශිර්වාද මැදේ රාජකාරිය ආරම්භ කළ ඒ මහතා අනතුරුව එහි සේවකීන්ද හමු වුණා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ නව අධ්‍යනාංශයේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්ුණා. ඒ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එස්.ඒ. අරියදුරේ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ललित रोहन एद्रिसिंह अध्यक्षिणी कल वैद्य निशांत प्रगीत रत्नायक निष्पादनी कल तट्टु दिके इस्कोले चित्रपटे मंगल दर्शनीय जातक चित्रपट संस्था तरंगनी सिनेमा शाला वेदी पवत्तुना अमात्य विमल वीरवंश महतायतुलु आराधितीन सह कलाकरवन रसाक मेमावस्थावटे क्वसिटिया नुगेगुड सुजाता विद्यालय वार्षिक क्रीडा उत्सवे टोरिंटन ही थर्स्टन क्रीडांगणीदी पवत्तुना जयग्रहकिन वित त्याग प्रधानय आराधितयन अतिन सिदु केरुना එත් සමගින් දිවපුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk